පිනතන මේ ධර්ම දේශනා මාලාාව තුළින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව මේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව දෙවැනි ගාථාව තමයි අපි සාකච්ඡා කරන්න ඒ උතුම් දේශනා මාලාවි දහ නම්මවෙනි ධර්ම දේශනාව සඳහා තමයි මෙ පින්වත් පිරිස අද දායකත්වය ලබාදීල තියෙන්ෙන්නේ මෙ වටිනා සූත්‍ර දේශනාව දෙවනි ගාථරථනය අපේ භාගිතුන් වහස දේශනා කොට වදාළි තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මා නුසියා පජාය එතර මේ ගාථරතනීම මෙත්තං කරෝත මානුසියා පජාය කියන කාරණාව තමයි අපි තාමත් සාකච්ඡා කරමින් ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ දේශනාව ශ්‍රවණය කරන්න රැස්්‍රච්ච සියලුම දෙවියන්ට ප්‍රකාශයක් කරනවා මෙ මනුස්ස ප්‍රජාවට කම්පා කරන්න කියලා මෙත්තං කරෝත මෛත්‍රී කරවු මානුසියා පජාය සියලු මනුෂ්‍ය ප්‍රජාවට අපි මේ දේශනාවට කලින් සාකච්ච කළ භාගිතුන් වහන්සේගේ බලය පිළිබඳව තතාගත කියන වචනය සාකච්ඡා කරමින් බුදුරජාණන් වහන්සේට තථගත කියල කිය ඇයි කාරණා අටක් සාකච්ඡා කළා දෙගේ අවසාන කාරණාව අභිභවනට්ටන තතා ගතූ සියලු දෙනාම අභිභාවනය කරලා ඉන්න බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකය දින ලතියෙන්නේ එවගේම මේ ලෝකයෙන් එතර වෙලා ඉන්නේ මුළු ස්භාව ධර්මයම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ යටතට අරගනයි තියන්නේ. දර ස්වභාව ධර්මයම තමන්ගේ යටතට ගත්ත කියල කියන්නේ මෙ මුළු විශ්වයම පාලනය කරන්න පුළහන් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒනිසා මේ දෙවියන්ට අවශ්‍යනං ආග්ඥාවක් නිකුත් කරන්න පුළහන් සියලු මනුස්ස ප්‍රජාාවට මෛත්‍රී කරන්ඩ කියලා එ ඥාවක් නිකුත් කළොත් කිසි ආකාරයකෙන් මේ ලෝකෙ කිසිම කෙනෙකුට ඒ යාගඥාවෙන් බේරෙන්ට පුළුවන්කමක් නෑ හැමෝම යටත්. නමුත් සඳහන් කරන ම මගේ බලය පාවිච්චි කරන්න නෑ. එහින්ද අනුකම්පාවෙන් මෛත්‍රියෙන් තමයි කියන්නේ මේ මනුස්ස ප්‍රජාවට අනුකම්පා කරන්න කියලා. එක අනකිරීමක් නෙමේ අවශ්‍යනං අනකරන්න පුළුවන්. ඇති ඒ නිසා මෙ මෛත්‍රී ආනිසංස පිළිබඳව බොහෝ කරුණු සඳහන් කළා. දෙවියන්ටත් කියනවා මිනිස්සුන්ට මෛත්‍රී කරන්න කියල මිනිසුන්ටත් භාගිතුන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කලාා මෛත්‍රී පිළිබඳ එනිසා මෙතන සඳහන් කරනවා මෙ මෛත්‍රී ආනිසංස ගාථ කීපයකින්ම දක්වලා තියෙනවා. එතන එක ගාථාවක සඳහංක කරනවා ඒ සත්ත සණ්ඩන් පටවින් විජෙත්වා මේ සත්වයන් රැස්සුන පෘථවිය ජෑග්‍රහණය කරලා රාජි සුයෝ යජමානානු පරියගා යම් යාගයක් අනුගමනය කලානං රාජ රිෂිවරු සඳහන්කරන අපින් නොතනින් මෙතරම් රාජ රිෂිවරු කලක කියනෙ කාටද යම් යාගයක් අනුගමනය කලා නං රාග රිෂිවරු එ කාටද මේ රාජ රෂිවරු කියල කියන්නේ. රජවරුන්ට කියාපු තවත් නමත් තමයි රාජ රෂිවරු. ඇයතකට රජවරුන්ට විෂිවරු කියල කියන්නේ. සඳහන්කරනවා මේ රජවරු ඉතාම ධාර්මිකයි. ඉතාම සීලවන්තයි ඒවගේම සම්මාධිට්ටිකයි මහා කරුණාවකින් යුක්තයි ඒ නිසාම රිෂිවරු කියන්න වටිනවා. රෂිවරු වගේ මයි. ඒ නිසා රාජිසුයෝත රාජ රිෂිවරු කියලා මේ රජවරුන්ම හඳුන්වලා තියෙනවා. එදට සඳහන් කරනවා අන්න ඒ රාජ රිෂිවරු යම් යාගයක් අනුගමනය කලා නං එතර මොනෝද මේ රසිිවරු අනුගමනය කරන යාග අස්සමේද පුරුසමේද වාචපෙයියේ සම්මාපාස නිරග්ගල මෙහෙම යාග මේ රිසිවරු අනුගමනය කලා තියෙනවා. එතට මොනවාද මේ යාගවලින් හඳුන් වලා තියෙන එතම යාග තුලින් මොනවාද කරලා තියෙන එතර පැහැදිලි කරනවා මේ අස්ස මේද කියල කියන්නේ දැන් අපි ඔය යාගයන් ඉගෙන ගැනතියෙනවා සාමාන්‍යයෙන් අස්ස මේේද කියලා අපි ඉගෙන ගැතියෙන්නේ බිලිපූජාවර්ගන අශ්වයෝ දාස් ගනන් මරලා බිලිපූජාවක් කරනවා එක අස්සමේ දෙයාගේ නමුත් මේකේ හැබෑම තේරුම එක නෙමෙයි පස්සේ කාලෙ තමයි යාගය බිලිපූජාවක් බවට පත්ව ව ඒ බිලිපූජාවක් බවට පත්තෙන්ට කලින් අසමේ දෙයාගේ කොයි වගේද එනිසා විස්තර කරනවා මේ අස්සමේද කියල හැඳින්වාට හැබැවින්ම මේක සස්සමේද පස්සේ තමයි අස්සමේද බවට පත්වෙ අපි කොහොමද සස්සමේදය අස්සමේද වනේ කියන කාරණාව විදිරියට සාකච්ඡා කරමු එතර මොකද මේ සස්සමේද කෙල කියන්නේ ඒකාරණාව පැහැදිලි කළා මේ රාජ රෂිවරු මහා පූජාවල් කරනකොට මේ මහා පූජාවල් පහක් ගැන විශේෂයෙන් සඳහන් කලා ඒ පූජාවල් පහ තමයි අපි සිහිපත් කරන්න යෙදුණේ පෙන්නතින මේ රාජ්‍ය රිෂිවරු මනුෂ්‍යන්ට ඉතාම සහනදායි වැඩ පිළිවෙලක් තමයි අරංගී රාජ්‍යයේ බදු එකතු කරනකොට නියෝග කරලා තියෙන්න්නේෙ සීයට දහයක් බදුගණ්ඩ කියලා එතටු මිනිස්සුන්ට ඒක දැනෙනවා හුඟක් අඩුයි තමන්ගේ ආදායමින් සීයට දහයක් බදුගෙවහම ඒ මනිසුන්ට සීයට අනුවක්ම ඉතුරුයි එහින්ද ඒ මිනිස්සුන්ට දීන ලොකුලාභයක් ආං එහෙම මිනිස්සුන්ට ලාභ සහිතව සහනදායි වැඩපිළිවෙලකින් රාජ්‍ය පාලනය කර පුනිසා මේකටගැන සස්සමේද කියලා ඒක තමයි සස්සමේද කියලා හඳුන්වන්නේ ඊළඟට සඳින්නවා නැවත වතාවක් මොකදද මේ ුෂමේද කියලන්නේ. ටරාජ්‍යයේ මහා යෝදයෝ ඉන්නවා. එකන් මුළු රාජ්‍යයේම ආරක්ෂාවත හවුරු කරන විශාල බටපිරිසක් පාලනය කරන මහයෝදයෝ ඉන්නවා. අන්ගේ මහායෝදයෝ රජ්ජුරුව හැම වෙලායම සතුටු කළා. ඒ යෝදයෝ සතුටු කරනකොට ඒ යෝධයන්ට මාස හයක වැටු. එකපාර ගෙවනෝ එතකොට මා සහක වැටුප එකපාර ගෙවල එතන ඉඳලා ඉදිරියට වැටුප ගෙවන කොට ඒගොල්ලන්ට ආර්ථිකයෙන් අඩුපාඩුවක් නෑ එතකොට ඒ යෝධයන්ට අවශ්‍ය වෙන්නේ නැහැ තමන්ගේ කටයුතු කරගණඩ වංචා ආදී දේවල් කරන්නට දම නත්තං රටේ සංවර්ධනය සඳහා යෝධන දේවල් මාජනතාවගේ සුබ සිද්ධිය සඳහා යදෙන දේවල් පංචා කෙරෙන්න්නි පුඩුවන්. නමුත් ඒකට රජුරුව කොහොමොත් ඉඩ තියලනෑ. එදවට මහා ජනතාවගේ සහනයත් සලසනව එඒ යෝධයන්ගේ සහනයක් සලසනවා දෙකම කරමින් මා සහයක වැටු මේ ගොල්ලන්ට එක පාර්ගෙවනෝ. අන ඒක තමයි මෙතැන මේ පුරුෂමයද කියලා හඳුන්වලා තියවි ඊළකට පිනදිනනි සඳහන් කලා දිලිඳදු මිනිස්සුන්ට ඔවුගේ ආදායෙම පෙන්නලා රටේ ඉන්න දිලිඳු මිනිස්සු ඒ මිනිස්සුන්ගේ අවුරුදු තුනකා ආදායෙම ලියණ්ඩුවනේ මෙච්චරක් ආදායෙම දවසට මෙච්චරයි මේ අවරුද්ධට මෙච්චරයි අවුරුදු තුනකා ආදායෙම ලියල පෙන්නහම ඒ ආදායෙම දහස් ගණනින් ගුණ කරනවා ගුණ කරලා එකතු කරලා ඒ ධනයේ මිනිස්සුන්ට දෙනවා. අවුරුදුත්තුනක ආදායම දහස් ගණෙනින් ගුණ කරලා ඒ ආදායමය මිනිස්සුන්ට දෙනවා. එදොඒ මිනිසුන්ට දිලිින්දුකමක් නෑ. මිනිස්සු ධනයෙන් බොහෝම සන්තර්පනය වෙලා ඉන්නේ දෙලින්දූ කියල පිරිසක් නැති තරමටම ඔවුන් ධනයෙන් පොහොසත් කරලා තියෙනවා ඒක තමයි මෙතන විශේෂයෙන් හඳුන්වනවා මේ දිලිඳු මිනිස්සුන්ට මනාව සංග්‍රහ කරණ එක සම්මාපාසයයි කියලා ඊලකට තියෙනවා හතරවෙනි කාරණාව වවාච පෙයිය මේ රජවුරු කවදාව දඩුවමින් නෙමෙයි රාජ්‍ය කරල තියන්නේ ආගඥාවන්ගෙන් නෙමෙයි රාජ්‍ය කරලා තියෙන් ඉතාම කාරුණිකව රාජ්‍යපාලනය කරලාතියෙන. එ නිසා මන්ට වඩා වැඩිමල්ලායට අම්මක කියන්ට සුදුසු හැමෝටම රජ්ජුරුව කතා කරලා තියෙන අම්ම කියලා. අයියේ අක්කේ කියන්න කතා කරන්න සුදුසු මට්ටමේ ඉන්න හැමෝටම කතා කරලාතින් ඒ විදිහයට තාත්්‍යකයන්න සුදුසු අයිසේ හිටපු අයට කතා කළේ තාත්්‍ය කියලා. වයිසිං බාලායට නගේ මලී දුවේ පුතේ කල තමයි රජුරුව ආමන්ත්‍රණය කරලාතියෙන. රජරුවන්ගේ වචනෑ ඕ නෑම කෙනෙකුට බොහෝම ක්‍රිය උපදෝනෝ ඒ නිසා වාචපෙයිය කියල හඳුන්න නෝ ඉතාම ප්‍රිය වචනෝලින් කතා කරනවා මෙන්න මේ මහරජවරු මේ තරම්ම මිනිස්සුන්ට සැලකූ හම ඒ මිනිස්සු මනාව බැඳලතියන්නේ පාස පාසකේන වචනය තේරුම තමයි උගුල උගුලෙන් කරන්න කෙනෙක් බඳින එකන උගුලට අහුන කෙනා පැටලෙනවා පැටලිච්ච කෙන එක ගැට ගහෙනවා ගැලවඩබ. දෙදට මාර පාස කියල වචනයක් අපේ පින්නට අහලතියකෝ මකද මේ මාර පාස කියල කියන්නේ මාරයගේ උගුල ඔබ මම අපි හැමෝමත් මේ ජීවිතයේ මාරයයාගේ කොතන හරි උගුලක පැටල්ලාම තමයින්නේ හැවයි තේරෙන්නේ නෑ මාරයගේ ගලි කොතරින් හරි අපි අහුවෙලා ඉති ඒවාගේ මේ සම්මා පාස යහපත් උගුල තන සඳහන් කළේ මේ මිනිස්සුන්ට මෙහෙම ධනය දීලා ඒ මිනිසු සතුටු කරලා සන්තර්පනය කරලා එ මිනිස්සු බැඳලා තියල තියවා එකන ලඩුවලිින් බැඳල නෙමෙයි රාජ්‍යයට බැඳ ගැනතියවා කට ඒ මනිසු කවදාවත් රජ්ජුරුවන්ට විරුද්ධ වෙන්නේ නෑ කැරැලි කෝලා හල ඇති කරන්න නෑ තැන්තැන්ගොල යුද්ධ කරන්න පටන්ගන්න නෑ තැන්තැන්ගොල කැරලිගැහෙමින් එක්රැස් වෙන්නේෙ නෑ ගට හැමෝම රජ්ජරුවන්ට බැඳිලාඒ රජ්ජුරුව වචනෙන්නුත් ආදරී. රජ්ජුරූ ක්‍රියාවනුත් එහෙමයි. මිනිස්සුන්ගේ ආර්ථිකය සංවර්ධනය කරන්න ත්‍රජ්ජුරූ මනා කැප කිරීමක් කරලාතියවා. එ මොනම ආකාරයකින්වත් කාටවත් රජුට විරුද්ධ වෙන්න පුළුවහන්කමක් නැහැ සම්මාපාස කියලකිවේ එකයි. ඉළඟට සඳහන් කළා මේ මිනිස්සුන්ගේ සම්පූර්ණ ආදායන් රජ්ජුරුවෝ දන්නෝ රජුරුව තමයි ඒද ආදායන්ගේ ගොල්ලන්ට වෙෙන් කරලතියන්නේ එනිසා මේ බඩගින් ඉන්න මිනිස්ු ඇති. ින්න්න පලදිින්න්න නැතුව මිනිස්ස ඇත්ති කියලා රජුරුවන්ට තිතන්ඩ දෙයක් නෑමකද හැමෝටම මනාව සලකලා තියෙනවා ඊළකට සඳහන් කරනවා මොකේටද නිරග්ගල කියන්නේ කියලා නිරගගල කියල කියන්නේ අර මුල් කාරණා හතරි එකතුවට සස්සමේද පුරුසමේද වාචපෙයිය සම්මා පාසය මේ කාරණා හතර එකතුවට කියනවා නිරක්ගල කියලා. මොට මේ කාරණා හතර එකතුන හම මිනිස්සුන්ට කිසිීම බයක් නෑ එයින්ද මිනිස්සු නිදාගන්නකොට ගෙවල්වල දොරාගුළු දාලා නිදාගන්න නෑ. ගමන් බිමං යනකොට දොරාගුළු දාලා දොරවල් වහලා යතුරුදාලා යන්නෙ නෑම මිස්සු. බොහෝම නිදහසේ ගෙදෙරින් එලියට බැහලයවා. බොහෝම නිදහසේ තවන්ගේ වැඩපල කරගෙන ජීවත්වෙනවා. නතන් වත්්‍ය තියෙන දේවල් හොරු කඩා ගනීද. ගෙදරට හොරු පනීද වැටිල තියන පොල්ගෙ ඩිටි අහුළගෙන යයිද. මේවාගේ මිනිස්සුන්ගේ හිතේ කිසිීම බයක් නෑ. මොකද කවුරුවත් කාගෙවත් දේවල් ගන්නේ ගන්නෙ නෑ. ගණ්ඩ ඕන එකමක් නෑ. ඇයි හැමෝටම සමානුව මහ විශාල දනස්කන්ධයයක් දීල තිය. ඒ නි අනන්ගෙදට අත තියන්ට ඕනිි නෑ. අන්න එහෙනම් අර මුල් කාරණා හතරෙන් මේ මිනිස්සුන්ට සහනදායි වැඩපිළිවෙලක් රජුරුවෝ මනාව හදල තියෙනවා. ආගේ සහනදායි වැඩප වැඩපිළිවෙල නිසා තමයි නිරග්ගල කියල කියන්නේ. අර කාරණා පහි එකතුවයි කළ සඳහන් කළේ නිසා. පින්නතුන මෙන්න මේ රජවුරු තමයි සක්විති වෙලා තිය. සක්විති වෙඩට බලාපපුරොත්තු විච්චාය. රාජ්‍යපාලනය කරපු හැටි. මිනිස්සුන්ට වචනයකින්වත් හරිහැරයක් කරදරයක් නෑහ. එහෙම කරන්නේ නැතුව කවදාවත් සක්විති වෙඩ පුළහන් කමකුත් නෑහ. එතකොට තේරෙනව සක්විති රජක වෙන්ඩ මොන තරං ධාර්මිකව දසරාජ ධර්මයට අනුව මනාව රාජ්‍යපාලනය කිරීම් කොයි තරං කාලයක් කර ලද මේ තරන් උසස් තැනකට ඇවිල්ල තියන්නේ කියන කාරණාවේ. පිනතන මේක තමයි අසංකය ආයුෂ්ක මිනිස්සුන්ගේ ප්‍රකෘතිය අසංක්‍ය ආවිෂ්ක මිනිස්සවුන්ගේ කියල කියන්නේ ද මේ කාලනක් මිනිස්සුන්ගේ ආවිෂ්‍ය හුඟක් අඩුයි අවුරුදු හැට පහට හැත්තෑවට අපේ ආවිුෂ්‍ය තීරණය වෙලා. නමුත් දෙවියන්ට වඩා මිනිස්සුන්ට ආවිශෂ්‍ය තියෙන කාලයක් තියවා. වැඩිමආවශ්‍ය තියන දවිය ලෝක දෙවියන්ගේ ආයුකාලයේ අවුරුදුන් නම සය විසියෙක් කෝටි හැටලක්ෂයි ඒ පරණම්මිත වසවර්ති දෙවියන්ගේ ආවශ්‍යය එත බ්‍රහ්මලෝකොලට යනකොට කෝටි ගණන්ගොලින් ආවුෂ්‍යකතා කරන්නේ දිවිය ලෝක කොල විතරයි බ්‍රහ්මලෝකොල්ට යනකොට කල්ප ගනන් ආවෂයි මහාකල්ප හැටහතරක් තර බ්‍රහමලෝකත් තියෙනවා මේගේ දීර්ග ආවිශෂ බක්තිනිිදවා හැබැයි ඒ බ්‍රහමලෝකෝල බ්‍රහ්මරාජයන්ගේ මේ ආවිෂයටත් වඩා මිනිස්සුන්ට ආවිශ්‍ය තියෙන කාල තියෙනවා ඒන ඒ කාලට මිනිස්සුන්ගේ ආවිශ්‍ය ලියන්නේ කොහොමද එකයි බින්දු එකසය හතලිහකි ඒ කියන මිනිස්සුන්ට ආ අවුරුදු අවුරදු ගැ නෙමේ ආසංක්‍ය අසංකයක් ආවිෂයි සංකයි ය කියන්නේ එකයි බිඩ එකසිේ හතලි හැයි දැන් අපි ආවිශෂයේ අඩුවමින් යන්නේ මෙහම ආවුෂා අඩුවලා අඩුවවෙලා මිනිස්සුන් ආවිශ්‍යයේ කොච්චට යනක අඩුවනවාද අවුරුදු දහයට අඩුවෙනවා. එතකට දහය තමයි උපරිමාවිෂයේ ඒ දහටි කැනෙ පරමාවිශයේ දහයක් ජීවත්වෙන්නේ නැමිස් දහයට කලින් මැරෙනවා. පරමාවිශයේනක මේ කාලෙත් අපේ පරමා අවුරුදු සීයෙන් එහා තියෙන්න්නේ සීයත් එකසය විශ්සත් අතරේ නමුත් එක සය විස්සක් ජීවත්වෙන කෙනෙක්ද හයා ගැන්ඩ නෑන පරමාවිෂය එහෙමයි නමුත් එච්චර ජීවත්වෙන්නේ නැතකොට එදාට දහය කියන්නේ පරමාවිෂය මිනිස්වුරුදු හතෙන් අටින් මැරලයනවා අවුරුදු පහක් වෙනකොට ආවාහ විවාහ වෙලා දරුමල්වෙත් ඉන්නවා ඉ ඒ කියන්නේ ඉගෙනකයාගෙන සියලුම කටයුදවරයි අවුරුදු පහ වෙනකොට රැකී රක්ෂා කරගෙන විවාහවිච්ච මිනිස්සු ඉ අවුරුදු හතෙන් අටින් මැරරයනෝ ඉතින් එහෙම අඩුවෙන ආවිෂය ඉඩවශය පිරිහිලා පිරිහිලා ගිහිල්ලා සත්ව විනාසයක් සිද්ධ වෙලා නැවත මිනිස්සුන්ගේ ආවිශෂය අසංකෙයිය දක්වා හිෙළයනවා එතන දල ක්‍රමාණුකූලෝ තමයි ඒ අවශ්‍යය නැවත මිනිස්සුන්ගේ වැරදි වැඩිවෙනකොට පෞකාරකං වැඩිවෙනකොට ආව්‍ය පිරිහෙන්ට පටන් ගන්නවා. අකුසල් වැඩිවෙන්ඩ වැඩිුවෙන්ඩ ආවශෂ්‍ය පිරිහෙනවා. එහෙම පිරිහිලා 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 මිනිසුන්ගේ පරමවශෂය අවුරුදු ලක්ෂයක් තරන් කාලයට අපපහු අඩුවෙනකොට තමයි මෛත්‍රී මහබෝසතාන් වහසේ ලෝකෙ පහලවෙයිෙන්. ට මේ අපි හිතාගෙන හිටියට ඊළඟ බුද්ධාන්තරීමේ අතළඟ වගේ කියල පිනතුනි අපි එක දිගටම දිව්‍ය ලෝකවලම ඉපදුණොත් මේ ජීවිතෙන් පස්සේ. දිව්‍ය ආත්ම කෝටි ප්‍රෝටිගාන කොපදින්න්න වෙන මෛත්‍ර භාගිතු නාශ පහලවෙනකොට. ඒ තරං දීර්ග කාලයෙක් තිය නවතාව. අපි එෙම මේ නිතතාගෙන මෙ හිතා නිද්ද පහළවී කියල මෛත්‍රී භාගිතුන් ව හසළඟ රහත් එෙන් ඕන කියල එහෙම පාර්ථනා කර කරනින් ඊට කලින් කීපාරක් කපායයයිද. කීපාරක් මනුෂ්‍ය වෙයිද දෙන්න බොහොම දීර්ඝකා ලයක් තවතියෙනවා. කෙසේ වෙදත් මේ අසංකෙයියට ආවිශ්‍ය මිනිස්සුන්ට තිබුණ කාලේ ඒ මිනිස්සු ජීවත් එච්ේ හැටි තමයි මේ කියලතිෙන්. අසංක්‍ය ආවිශ්ක මිනිස්සුන්ගේ හැබැෑම ප්‍රකෘතියයි මේ සඳහන් කරන්න කියලා පැහැදිලි කළා ඉළකට සඳහන් කලා මෙතස්ස චිත්තස්ස සුභාවිතස්ස කලම්පිතේනානු භවන්ති සෝලසින් මකක්ද මේ කියන්නේ. මේ රජවරු මේ තරන් මහා පූජාවල් පහක් කරලා තියෙනවා. සක්විති රජවෙන්ඩ මුළු ලෝකෙ පුරාම එහෙම කළත් මොනතර ආනිසංසයක් ලබනවාද. නමුත් මෙතන සඳහන් කරන්නට හදන්නේ එක නෙේ මේ තරන් මිනිස්සු වෙනුවෙන් අනුකම්පාවෙන් මහා යාග පහක් කරර මිනිස්සුන්ට සලකපු රජවරු රැස්කර ගන්න ආනිසංසේ කොපමනද ඒ ආනිසන්සය මෛත්‍රී සිතුවිල්ලක සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නෑ කියලා. එත මෛත්‍රී ආනිසංස පැහැදිලි කරන්නන මේ හදන්නේ එ නිසා සඳහන් කරනවා මෛත්‍රී සිතත් එක් ගත්තහම රජවරුන්ගේ මේ මහා යාග සොලොස් කලාවෙන් එක කලාවක්වත් අටින්නෑැකිල්ලා එතර මෙතර මෛත්‍රී සිතත් එක්ක ගත්තහම කෙල සඳහන් කළේ ඒ කම්පිතයේ පාන මදුට්ට චිත්තෝ එක ප්‍රාණීකුට තියෙන දවේශසිිත නැතිකර ගත්තොත් මෙත්තායාති කුසලෝ තයන හෝතයි සඳහන් කලා මෙන්න මේ මෛත්‍රී දිහානය එක පුද්ගලයකුට වැඩුවොත් මේ රාජ රිිෂිවරුන්ගේ යාගේයේ සමඟ සංසන්ධනය කරද්දී මෛත්‍රී සිතුවිල් එෙන් සොලොස් කලාවෙන් එක කලාවක්වත් මේ මහායාග වටින් නෑ කියලයි මේ කියන්න. එකෙනෙ අපි ජීවිත කාලෙ එක මනුස්සේකුට මෛත්‍රී කළත්. ඒ මෛත්‍රී ආනිසංස කොපමනද කෙලයි මේ කියන්නේ. එතවට අපෙන් බැහැර වෙලා තියනෙ? අපෙන් අයින්වෙලා තියෙන අපෙන් ගිලිහිලා තියෙන මේ මෛත්‍රිය ජීවිතයට ළඟා කරගන්න කොච්චර සුදුසද එක පුද්ගලයකුට මෛත්‍රී කළත් අර මහත් රාජ රෂිවරුන්ගේ යාගේයට වඩා ඉතාම උසස් එක පුද්ගලයකුගේ එක පුද්ගලයකුට කරන මෛත්‍රීෙන් ලබන ආනිසන්සේය කොයිතරන් මහත් පලද කියන කාරණාවයි පෙන්නන්නේ රාජ රිෂිවරුන් යාග පහක් කරලා. ලබන ආනිසන්සේ එක පුද්ගලයෙකුට මෛත්‍රී කරලා ලබන ආනිසන්සේ සොලස් කලාවෙෙන් එකක්වත් වටින්නේ කියලා. එතුට දැන් හිතන්ට මේ රාජ රෂිවරු යෝධ බටයන්ට හය මාසක වැටුප එකපාරදීල මිනිසුන්ගෙන් සීයට දහයක බද්ධක් කරගෙන. දුප්පත් මිනිසුන්ගේ ආදායම අවුදුත් තුනක්ත්ති සෙලියලා ඒක දහස් ගැනින් ගුණරලා එ මනිසුන්ට ධනේ දීලා. ඉතාම මෛත්‍රයේ සිතින් කරුණා පෙර දැරිකරගෙන මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරලා මොන තරං දනස්කන්ධයක් වියදැන් කලාාද. කොයි තරං සහනදායි වැඩ පිළිවෙලක් කරංගයාද. ඒ සියල්ලම පරාජය කරනවන්න එක පුද්ගලයකුට කරන මෛත්‍රී. එතවට අපිට දුක්වෙඩ කිසි සේත් ඉඩක්තියලා නෑ, මේ රාජ රෂිවරු යම්සේ දන්දුන්නද අපට නං හිතාගණ්ඩවත් බෑ කියලා අපිට හිතෙනවා. නමුත් පැහැදලි කරනවා එක්කෙනෙකොට මෛත්‍රී කරන් ඒ රාජ රිෂිවරුන්ගේ යාගෝක්කම පරාජයේ කරන්න පුළුවහන් කියේල්ලා ඒ තරං මෛත්‍රිය ආනි සංසයි නං ඇයි මිනිස්සු දේශයෙන් කෝපයෙන් කටයුතු කරන්නේ කියන කාරණාව මෙතන හනවාෝ එද නමුත් භාගිතුන් වහස මේ කතාව කාටද කියන්නේ මේ කතාව කියන්නේ දෙවියන්ට මෙත්තං කරෝත මානුසියා පජාය. මේ මිනිස්සුන්ට මේ මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරන්න කියලා දෙවියන්ට මේ කියන්නේ. ඉළඟට සඳහන් කළා මේ කියන්නේ මොකක්ද කියන කාරණාව නැවත පැහැදිරි කරමින් එවන් වූ මෛත්‍රී ධ්‍යානයේ වඩල මහ දන්දෙන්ඩ සල්ලි නෑ කියලා දුක්විඳින් දවශ්‍යනෑ කියලා. මිනිස න අපිටත් දන්දෙන්න්න තිබ සල්ලි තිබන අපිටත් මහ පින්කං කරන්න තිබ්බා සල්ලි තිබ්බන එහෙම කතා කරනවා ඕන තරන් සමාජය ඇහෙනවනි නමුත් මෙතන සඳහන් කරන්නේ සල්ලි අවශ්‍ය නෑ සල්ලි අවශ්‍ය නැතුව කරන්න පුළුවන් මහා විශාල පින්කං කොච්චට තියෙනවාද. කවදාවත් මේවාගේ පින්කං සල්ලි වලට කරන්න බෑ සල්ලි තිබ කෙ මත්‍රී කරන්න බෑ. හ කරන මෛත්‍රියෙන් ලබන ආනිසංසේ මිල කරඩ පුළුහංකමක් නේ. මිලමු දල්වලින් එක කරන්නත්බේ. එඳ මෛත්‍රී කරන්න කියන කාරණාව සඳහන් කරනවා. ඉළඟට නැවත සඳහන් කරනවා මේ මෛත්‍රී ධහානය මනාව වඩලා සබ්්‍යේච පානු මනසානුකම්පී සියලු සත්වයන්ට අනුකම්පා කරමින් අහූත මරියෝ පකරෝති පුං්ඥන් බොහෝ ආර්යන් වහන්සේලා පින්කරයි මනුස්ස ප්‍රජාවට අනුකම්පා කරල ප්‍රඥ්ඥාවතියන ආරයන් වහන්සේලා පොහොම ආර්යන් වහන්සල හම් ප්‍රඥ්‍යාවන්තයි ප්‍රඥ්ඥාවන්තයෝ බොහෝ පින්කරගන්නවා ඒකින් අපිට පැහැදිල වෙනවා අග්ඥානය තමයි දේශසිත ඉදිරිපත් කරගෙන අන්ට චෝදනා කරමින් අනවශ්‍ය විදිහර කෑකෝ ගහමින් ගහමින් බනිමින් තලමින් මිනිස්සුන්ට කරදර කරන්න ඥානවන්තය නන්නෙමයි. ඒ අග්ඥාණයාගේ ක්‍රියාවත් මිසක් ඥානවන්තයා කවදාවත් මෛත්‍රී සිත ඉක්ම වන්නේ. ද මේ කරුණු මෙහෙම පැහැදිලි කරනකොට අපිඉන්නෙ කොහෙද කියල තමයි අපිට කල්පනා කරන ති. මේ ශාසනය කොයි තරං ශ්‍රේෂ්ඨද මේ ශාසනය මොනතරං උදාර මගක් මේ නිවනස්වයාගෙනයන්ට අපිට පෙන්න ලතියෙනවාද. ඒේ ශාසනයේ පෙන්නලා තියෙන මාර්ගයේ ගමන් කරනව නං යම් කෙනෙක් ඔහු කවදාත් නිරය ගාමීවෙයිද නිරය ඔවහුට බොහෝම ඇතයි. නොමුත් අපිට අපිට නිරය බොහෝම බොහොම ළගයි. පන්ඒ කියන්න පින්නතිනී. මේ මෛත්‍රයේ ධ්‍යානයේ එක පුද්ගලයෙක් අරමුණු කරලා වැඩුහම මේ තරං ආනිසංසයි නං සියලු සතවයන් අරමුණු කරලා වැඩුහම කොහොම ආනිසංස ලැබෙයිද කියලා. මේක පුද්ගලයවිකට වඩන මෛත්‍රී ගැන නිතා කරන්නේ. තෙදර සියලු සත්වය අරමුණු කරලා මෛත්‍රී වැඩුවොත්. මොන තරං ආනිසංස සමුදායක් ජීවිතයට ළඟා කරන්න පුළුවන්ද. හැබැයි එතකොටේ? අපි වෙනම දැනගණ්ඩෝඕන මෛත්‍රී භාවනාව හරියට කරන්නේ කොහොමද මෛත්‍රී හරියට වඩන්නේ කොහොමද කියලා ඒක බුදුරජාණන් වහන්සේ මනාව පෙන්නලා තියෙනක් කොහොමද නිවැරදිව මෛත්‍රී වඩන්න කියලා ඒ ක්‍රමය මනාව දැනගත්ත නැත්තන් අපි බලාපුොරොත්තු වෙන තැනට දෙවුණුවෙන් අපිට බැරුයනවා මෙමතන් ගත වෙන කාලයේ බොහොම දිගයි අපේ ආවිශ්‍ය ඉතාමකිෙටි එනිසා භාගිතු වසි කොහොමද මෛත්‍රී අනු දැන වදාල ඉසරල එක හොයන්ඩ වෙනවා රතන සූත්‍රයි කියල කියන්නේ ඒක කතා කරන තැනනෙමෙයි කරණය මත්ත සූත්‍රයේ මීට කලින් අපි සාකච්ඡා කළා දෙ කරණය මත්ත සූත්‍ර දේශනාවිදී නිවැරදිවම මෛත්‍රී භාවනාව කරන්නේ කොහොමද කියන කාරණාව භාගිතුන් වහසගේ දේශනාවට අනුව පැහැදිරිී කළා ැ අපි නං සාමාන්‍යෙන් විනාඩි පහක් විතර යන්නකොට සියලු ප්‍රජාවටම මෛත්‍රී කරලා භාගතු වහස එහෙම නෙමේ දේශනා කරන්නේ භාගිතුන් වහස මනාව පැහැදිලි කරන්නේ ඉස්සරල තමන්ට මෛත්‍රීකාන්ට තමන්ට මෛත්‍රී කරලා තමන්ගේ මෛත්‍රීෙන් පෝසත්වෙන්ට ඊට පස්සේ තමයි මට පුළහන් වෙන්නේ තවත් කෙනෙකොට ඒ මෛත්‍රී පතුරුවන්ට එහෙම නැත්තන් මා මෙන්ම සියලු සත්වයෝ සුවපත්වේවා මාමෙන්ම සියලු සත්වයෝම නිදුක් වෙත්වා. ැ එහෙම අපි මෛත්‍රී වටන්ට පටන්ගත් අහම අපි කියමු අපේ අම්ම එහෙම මෛත්‍රී වඩනවා කියලා අම්ම හැමදාම බුදුන් වැඳලා මෛත්‍රී භාවනාව කරලා මේ විදිර සියලු සත්වයන්ට මෛත්‍රී පත්‍රෝනෝ. මාමෙන්ම සියලු සත්වයෝම සෝපත්යෙත්වා. එතකොට දරුවයික් හරි ඉඳලා මුණුපුුරෙක් හරි ඉඳලා. යම්ම කියවා ආච්‍යයම වගේ සියලු සත්‍යයෝ සූපත් එත්වා කියලා තැන් ආචයම්මට තියෙන සුවය මොකක්ද කියල වූත් එතකටදඩ උත්තරයක් තියෙනවා ද පිටි සීනියමාරුවත් තියෙනවා ෘදිර පීඩනයක් තියෙනවා හන්දිපත් තිේදනාවත් තියෙනවා මේවාගේ ලෙඩ ගොඩක් තියෙනවා ඇගේ එතර මාමෙන්ම සියලු සත්‍යයෝ සූපත් එත්වාගේ ැම මොකද මගේ තියෙන සුවයේ මට තියෙන මොනසුවය වාගේ සුවයක් සියලි සත්වයන්ට ලැබෙත්වා කියලද මේ කියන්නේ. ඉතින් කවුරු හරි ප්‍රඥාවන්තව එහෙම ඇහුවොත් අපිට දෙන්න උත්තරයක් නැතිවයෙනවා. ආං ඒකයි දේශනා කළේ ඉස්සරල තමන්ට මෛත්‍රී කරඩුවේ. තමන්ට මෛත්‍රී කරලා තමන්ගේ අභ්‍යන්තර ආබාධ සියල්ලක් දුරු කරඩුවනේ. මොක මෛත්‍රී භාවනාව අංග අටක් පැහදිි කරවා භාගිතු වහස. ඒයි එක අංගයක් පැහැදිලි කරනවා අභ්‍යන්තරාබාධීවත් කිරීම ඒක ඇන මේ මෛත්‍රයේ මට වඩලා ඒ මෛත්‍රයේ මට හොඳට වැඩුනට පස්සේ මගේ කේසාන්තයන්දල පාදාන්තය දක්වා අරමුණු කරලා බලනකොට මගේ ඇගේ කිසිීම තැනක කුමනවත් ලෙඩක් නැතිවෙන්ඩ වනෑ හරියට කොයි වගේද අපි මේ නලයක් සහිත බටයක් අරගෙන පැත්තිෙන් වතර වැක්කුරු හම කිසිීම බාධාවක් නැතුව පල්ලෙහි ඒ වතුර බැහැලයනෝ. අං ඒවාගේ කේසාන්තන්දල පාදාන්තයේ දක්වා ආවර්ජනය කරනකොට මගේ ශරීරයේ කිසිීම තැනක මට රෝගයක් නොදැන න්දෝනි අන්න එතකොට තමයි මං අභ්‍යන්තරයෙන් සුවපත් අභ්‍යන්තරාබාධෝලින් දැක් සුවපත් අං ඒ තියෙන සුවය තමයි මට තව කෙනෙකට දෙැඩකුළුවන් එහින්ද අභ්‍යන්ත රාබාද සෝපත් කරගණඩ තමන්ට මෛත්‍රී කරලා ඉඩුවනේ තේළඟට මට තියෙන බාහිරාබාදත් සෝපත් කරගන්නඩ මට පුළහන් වැඩුවනේ ය මදුරුවෙක් දෂ්ට කරහම එක බාහිරආබාධය සර්පයක් දෂ්ට කර හම එක බාහිරාබාධයක් සඳහන්කරනවා මෛත්‍රිය හොඳට වැඩුණ කෙනා තමන්ට සරපයක් දෂ්ට කලා මේ මෛත්‍රී බලන් ඒ සරපයගේ විස දෂ්ට මුකයෙන් ඉවත් කරන්න දක්ෂයි කියලා. ඇයි වෙන ප්‍රතිකාරයක් අවශ්‍ය නෑ. යම්සේ ඔහුගේ විස ශරීර ගත වනාදද විස එහෙෙන්ම ඒ දෂ්ට මුකයෙන් ඉවත් කරල දාන්නවා. අතීත මහ තෙරවරු බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරහමු? මේවාගේ අවස්ථා පැහැදිලි කරනවා. ධර්ුම ගෞරවය උදෙසා ධර්ම ශ්‍රවණය කරන තැන එක භික්‍ෂූන් වහස නමකට පොළගික් දෂ්ට කරහම. කකුල හපා කෑව උහසසි බලහම පොළගික්. නිස් උහස පොළට යන්න දුන්න නෑ මොකද පොළගඟ ඉස්සරහට ගයානන් තව කීදෙනෙකුට දෂ්ට කරයිද දන්නේ. එන්න එහෙම පොළගාල්ලලාරගෙන තමන් කරීදාගෙන යන මල්ලට දාලා වැැහවා බහල එල්ලි වෙනකම් බන්න යැහුවා නාහලා යර ොකද වවාසගේ හිතේ දැන්තිනෙන පර්ණ මෛත්‍රී සිත ධර්මයට යොමුවෙච්ච නැමිච්ච සිත දෙයින්ද මේ විස ශරීරගත වෙන්නේ නෑ දෂ්ට කරපු තැන විෂ තියෙනවා බො හි හිතේ බයක් නෑනෙ හිතේ බය වැඩිවෙෙන්ඩ වැඩිවෙඩ විෂ ශීරගත වෙන වැඩි. දෙකන හදත් අපි කියන්නේ සතෙක් දෂ්ට කරහම බයිවෙන්ඩ පා කියලා බොද බයවෙනකොට අපේ ලේදහතුව ගමන වේගවත්යෙන එඒේ ගමන වගවත් වඩවෙඩ මේ විස අරහිවිදිර දහතුවත් එක්ක බොහොම වේගෙන් ශරීරයේ පුරාප තිරලයවා. එ බයිෙන්ඩ එපා කෙලි කියන්නේ මෛත්‍රී සිතක් තියන කෙනා කොහොමත් බයින්නේ. එ උන්හසේ බඩ හේතුවක් නෑ වඋහස කෙලින්ම දර්මයට හිතවයමු කරගෙන ධර්මශ්‍රවණය කරනවා. සියලු දෙනාව පහෝ දෞ්දය බනහල නැගිට ලගියා උහස එක් කරගෙන ඩනික් භික්‍ෂූන් වහසලාවාමු. හසලාහනුව ස්වාමිනි මොකද මේ මල්ලි මෙච්චර බරටතියෙන්නේ සදාාකරන අයිශමතින විසගෝර සරපයකවා ස්වාමිනි සරපය ඇයි මේ මල්ලි නැයි මට බණහන ගමන් දෂ්ට කළා අනික් අයට කරදරයක් කරයි කියලා මංගේ සතා අල්ලල මේ බැක්ක එකට දෙම්වා මෙය නිදහස් කරලා අරන්න කියලා උහසිට වෙන කිසි ප්‍රතිකාරයකික්නෑ මේ බාහිර ආබාධ ජයගන්නවා කියන කාරණවිද. මෛත්‍රේෂ්‍යිත හොඳට වැඩිලනම්. දෂ්ට කරපු මොකයෙන්ම ඒ විසටික බැහැර කරන්න තරන් මෛත්‍රයේ දියුණවෙච්චි කෙනෑට ලොකු ශක්තියක් තියෙනවා. ඇති මේවාගේ අභ්‍යන්තරා බාදීවත් කිරීම බාහිරා බාධීවත් කිරීම මේ ආදිී වශයෙන් අංගාටක් මෛත්‍රයේ භාවනාව තුළ තියෙනවා. මේ භාවනාව නිවැරදිව වඩන කෙනෙ. අංගටික පිළිබඳව මනනා දැනුමක්තියෙන්ඕනෑ. හොඳ අවබෝධයක් තියෙන්ලේ. දේ දැනුම අවබෝධය පෙරටු කරගෙනම අපි කාරණාවටයදන්නලෝනෑ අනික් කාරණාව තමයි අපි මම නිදුක් වෙත්වා නත මම නිදුක් වෙෙන්වා නීරෝගි වෙෙන්වා සෝපත් වෙම්වා දුකින් මිදෙම්වා මේවා ග්‍යාකාර් ගණනාවත් ප්‍රකාශ කරනවා. සඳහන් කරන්න මේ ආකාරෝලිින් එකක් කරග්ඩ කියලා මම නිදුක් වෙෙන්වානං ම නිදුක්වෙෙන්වා මා සුවපත් වෙම්වානම් මා සුවපත්වෙෙන්වාඉතින් එහෙම වඩන කෙනෙකුට තමන්ගේ ධනහිසේ ආබාධයක් තියෙනවනන් මේ ධනහිසේ ආබාධයෙන් ම සුවපත් වෙම්වා. වේදනාව තියෙන තැන අරමුණු කරලා මෛත්‍රී වඩනකට එතන තියන වේදනාව නිකම්ම නැතියලයනෝ ඊළඟට මාසූපත් වෙෙන්වා කියලා නැවත මෛත්‍රී වඩනකොට මට තවත් කොතන හරි තැනක ශීරයේ වේදනාවක් දැනෙනවනන් ඒතන අරමුණු කරලා මෛත්‍රී වඩනෝ එතර මගේ ඒ ස්ථානී තියෙන වේදනාවත් නැති කරගන්න පුළුවන් ඊළඟට පැහැදිරි කරණ්ඩෝනෑ මෙ මෛත්‍රීිය කියන කාරණාව හරියට සන්නහකයක්වාගේ මකද සන්නහකයක් කියල කියන්නේ යුද සෙබලි තමන්ගේ ආරක්ෂාව දෙසාඳන යකඩ සන්නහයක් කඩු පහරක් එෙල්ල කළොත් ඒ කඩු පහරෙන් ගැලවෙන්නේ තවත් වෙන කිසියම් ආවිුදයකින් කරදරයක් කළොත් අයි ආයුධ ප්‍රහාරයෙන් බේරෙන්න්නේ ඇදගන්න ඇඳුමකට තමයි සන්නහකය කලකෙන් හැබැ මේ ඇඳුම ඇදගෙන ඉන්න තාකල් ඔහුට කඩුවෙන් ගහලා කරදරයක් කරන්න බෑ හැබැ මේ ඇඳුම නැතිවෙලාවට ඉතාම පහසුවෙන් ඔොහුට ඒ කඩුවෙන් හානියක් කරන්න පුළුවන් යම් කෙනෙකුගේ හිතේ මෛත්‍රී චිත්තේ තියනතා කල් ඔොහුට හානිකරන්න බාහිර කෙනෙකුට බොහොම මාරී හැබැයි යම් ඔොහොතක මගින් මෛත්‍රී ගිලිහුුණ ගමන් මට හානි කරන්න ඔහොට හරි පහසී මෛත්‍රයේ සන්නහයක්වාගේ කියලා සඳහන් කළේ නිසා දෙ මිනිස්සුන්ටත් ෛත්‍රයේ භාගිතුන් වහස මනාවව දේශනා කළ ප්‍රගුණ කරගණ්ඩ මෙරතන සූත්‍රයේ මෙතැන නම් දෙවියන්ටයි කියන්නේ මේ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරන්න කියෙල්ලා. ඉදුොර සඳහන් කලා පංච වසීතාවෙන් තුන්වෙ නිදිහානයේ දක්වා මේ මෛත්‍රිය පුරුදු කළොත් පංච වසීතාවෙන් තුන්ව නිදිහානයේ දක්වා. මෛත්‍රිය පුරුදු කරගන්න පුළහන් වඋනොත් මහාල්ප හැට හතර ඒ කාන්ත සුවයි කියලා. මහකල්ප හැටහතරක්ම ඒ කාන්ත සුවයක් ලැබෙනවා තුන්ගෙන දිහානයේ දක්වා මෛත්‍රයේ දියුණ කරන්න පුළුවන්ගුණුත්. ඉති ඉහෙම කල්පනා කරලා බලහම අපි මේ කරන සියලුම වැඩාත්හැරල දාලා මෙවන් නඋතුම් ක්‍රියාවක්ට නැද ජීතයට. මහාකල්ප හැටහතරක් ඒකාන්ත සුවයි කියලකහම් මහාකල්පයක් කියල කියම් මොනතරන් කාලයක්ද බොහෝ දේශනාවල්ලු පැහැදිරි කළා මහාකල්පයක් ඇතුළේ අන්තර්කල්ප දෙසිය පනසඇක්තියෙනවා මහාකල්පයක් ඇතුළේ අන්තර්කල්ප දෙසය පණසයක්තියෙනවා එතකට මේ ඒ අන්තර්කල්පයක් ඇතුළේ මනුස්්‍යවර්ෂය කොච්චරක් තියවා කියනවාද අසංකයේ අසූහයලක්ෂය හතලිස්දාහ මනුස්වර්ෂය අසංකය අසූ හයලක්ෂය හතලිස් දාහක් අන්තර්කල්පයකට ආවිශෂයි එවන් අන්තර්කල්ප දෙසේ පනස් සයිකින් මහාකල්පයේ පොහොසත් එවන් මහාකල්ප හැටහතරක් ආනිසංස ලබනව කියනවා න්ගනි දිහානමට මොදක්වා මෛත්‍රී පවුන් කරගත්තත් අ ඒ නිසා පින්නතින මේ තරන් පින් රැස්වෙන මහාකල්ප හැට හතරක්ම ඒ කාන්ත සුව ගෙන දෙන මේ මෛත්‍රී භාවනාව වඩන්ඩ ඇයි අපි මෙච්චන කම්වැලි ජීවිතයට සැපයක් හොයාගණඩෙ රෑ දවල් දෙකේ මොනතරන් අපි මහන්ස වෙනවාද ගෙන ගන්න කාලිකොයි තරං ැප කිරීමම් කරනවාද රැකියාවක් හොයා ගණ්ඩ කොච්චර මහන්සි වෙනවාද ඒ ව්‍යපාර ගොවිතැෙන් දියුණු කර ගන්නඩ රෑදවල් දෙකේ කොච්චර මහන්සි වෙනෝද. ඒ දනසම්පත් හොර හතුරන්ගෙන් ආරක්ෂා කර ගණ්ඩ මොන තරං ැප කිරීමම් කරනවාද මෙ සියල්ලගෙම බලාපොරොත්තු සැප සහිත ජීවිතයක් ගත කරනක නමුත් ඒ සැප සහිත බලාපපුරත්තු වෙන ජීවිතයේ ගතක කර්ඩ කොච්චර දුක්විදිනවද කොච්චර දුක් පිඳදත් මං බලාපොරොත්වයෙන තැනට මට එන්ඩ ජීවිත කාලි කවදාවත් පුළුවහන් වෙන්නේ පුළහන් වෙන්නෙත් නෑ. දුක්විඳලා දුක්කිවිඳලමරලෑනක විතරයි අපිට උරුම වෙලා තියන්නේ. නමුත් එතකොට ඒවාගේ දුක්විදින්ට කිසිම දෙයක් නෑ මේ මෛත්‍රී භාවනාව නිවැරදිව හරියට වඩැන්ඩ පුළුවන්න. තුන්වැනි ධ්‍යාන මට්ටමට අවත් මහාකල් පැහැට හතරක් කානි සංසරයි කිය කියන්නේ. එතර මේලෝකයේ සැනසෙන්ඩ මාර්ග කොයි තරන්තියෙද්දින්ද අපිඒ සියල්ල පසෙක දාලා මෙ වෙනගමනක් කැන්ඩ හබැන්නේ. ති මේක තමා පපුෘතත් ජනස්වභාවයේ මෙක තේරුම් අරගත්තය නැතිනිසා තමයි මේ සංසාර මිච්චර කාලයක් ඔබ මම අපි හැමෝම තාමත් මේ යන්නේ. තැබයි බුද්ධාන්තරයක ලැබිච් ශ්‍රේෂ් මුස්ස ජීතයක් අපිට හම්බ වෙලාතිෙන. මේ කරුණුටික අපට අහණන්ඩ දැනගණ්ඩ ලැබෙන්නේ ලෞතුරා බදුරජාණන් වහන්ස පහළ විච්ච කාලික යුගයක විතරයි. නමුත් ඒටික අහන්ඩ දැනගණන්ඩ ලැබිල තියෙන මෙවන් අවස්ථාවක නමුත් අපි ධර්මයට පිටුපාල සැපය හොයන්ඩ අධහාර්මික මාර්ගවරින් කොයි තර කටයුතු කරනවාද. නවත් හම්බ වෙන්නේ සැපැක්නි මේ හම්බවෙනි තවත් දීර්ඝ කාලයක් මේ සංසාරී දිගු කර ගැනීමක්ම පමණයි. අන්න ඒනිසා සඳහන් කලා වෙනස් නොවන ඒ කාන්ත සුවයක් මේ ජීවිතේවත් ලැබෙන්නේ නෑ. ඒ කාන්ත සුවයක් අපිට මේ ජීවිතේවත් කවදාවත්ම ලැබෙන්නේ නෑ. අන්න ඒ නිසා කෙනෙක් ඉතාම උනන්දුවෙන් වුවමනාවෙන් මේ දුක් පින්දින හැම කටයුත්තක්ම පසෙක දාලා. මේ කියන විදිහෙට. මනාව මෛත්‍රයේ දියුණු කරලා ඒ ආනිසංස ලබන්් උත්සා කරනව නන් ඒ ආනිසංසේ අනෝ ඒ කාන්තයෙන් තමන්ට අත්පත් කරගන්න පුළුවන් ගෙන කාරණාව අපේ ධර්මයේ මනාව පැහැදිලි කරනවා. එහෙම ආනිසංස ලබල තියෙන්නේ වෙන කවුරුවත්මත් නෙමේ මේ මිනිස්සුම තමයි ඒ ආනිසංස ලබල තියන්නේ වෙන කවුරුවත් නෙමේ මහාකල් පැහැටහතරක් තරන් අති දීර්ග කාලයකට ආනිසංස ලබලතියත් මිනිස්සුමයි. අන් ඒනිසා මිනිස්සුන්ට කරන්්ඩ බැරි දෙයක් නෙමෙයි වාගිතුන් වහසමි පෙන්නන්නේ. කවදාවත්ම බුදුරජාණන් වහන්සේ ඔබට මට කරඩ බැරි දෙයක් කියල දෙන්නේ නෑ. මහනෙනි මම බැරිනම් කියන්නේ නෑ කියල දේශනා කරන්න. මේ දේ කරන්න බැරි කරඩ බැරිදේවල් මම කියන්නේ නෑ. කරන්ඩ පුළුහන් නිසයි කියතියෙන්. කරන්නඩ පුළුහන් නිසයි දේශනා කරන්න ඒ නිසා වහාවහා අප්‍රමාදී වෙන්ඩ මේ ක්‍රියාවතුල යෙදෙන්ට කියන එක භාගිතුන් වහසි නිරන්තරයෙන් ඔබට මට කරන අවවාදයයි අහින්ද ඒ අවවාදයේ පිහිට අඩ පුළුහංගුුණොත් අපි මේ ලෝකයේ මිනිසුන් අතර ශ්‍රේෂ්ටයන් බවට පත්වෙනව කියන එක එතරං අමාරුදයක් නෙමේ. නමුත් පිඳතුනි සඳහන් කරනවා මේ ඔක්කාක රජ්ජිරුවන්ගේ කාලී බ්‍රාහ්මණයෝ මේ දහම වෙනස් කරලා ගොතනව ඔක්කාක රජ්ජිරුවන්ගේ කාලි දෙකෙන් අසංකාශෂ්ක මිනිස්සුන්ගේ කාලෙන් සෑහෙන්ඩ මෙහාටාවට පස්සේ බ්‍රහ්මණවරු මේ ශ්‍රේෂ් නිර්මල නිකලැල් දහම තමන්ගේ ලාභය උදෙසා වෙනම ගොතනවා අන්ගේ ඔක්කාක රජිරුවන්ගේ කාලි මේ දහම වෙනස් කරලා බ්‍රාහ්මණයෝ තමයි අර යාග වෙනස් වෙනස් විදිහට අර්ථකථනය කළේ. බොද විශේෂයෙන් සඳහන් කරනවා මේ බ්‍රහ්මණයන්ට ගෙවල් ලෝනෙවෙනවා, ස්ත්‍රී නෝනෙවෙනවා මස්කණ්ඩෝනයවෙනවා ඒ නිසා මයි මේ ගාතන පටන් අරගෙන තියෙන්න්නේ කියලා. අන්ගේ නිසා මේ වචනවලට සස්සමේද කියන එකට අස්සමේද කියලා සස්සමේදය වෙනස් කළා. මුලින් තිබුණ සස්සමේද පස්ස මේ බ්‍රහමණයක වෙනස් කළා අස්සමේදෙක් කියලා. එතට පුරුෂමේදය පුරුෂමේද කියලා කියන්නේ මොකක්ද තන් අපි කලින්න්නම් සඳහන් කළේ මහාපුරුෂයන්ට මා සහයික වැටුප් එක පාරගෙව්වා කියලා. බ්‍රාහ්මණී අස්සමේද කියලා වෙනස් කළා යාග කර්ඩ ඕනේ බිලිපූජා කරඩඕනෑ අස්සේ ෝ දහස් ගනන් මරලා බිලිපූජා කර්ඩ ඕනේ. නමුත් රජිරුවන්ගේ සස්සමේදේමකක්ද මිනිස්සුන්ගේ සීර් දහයක් බදුගණ්ඩ ඕනේ. බ්‍රාහ්මණ ඒක වෙනස් කලා කොහොමද අස්යෝ දහස් ගනන් මරලා බිලිපූජාවක් කරණ්ඩඕනේ. පුරුෂමේදක කලා රජ්රෝජය වව යෝධබටයන්ට හාය මාසික වැටුප එක පාරග ව් ේ බ්‍රහ්මණ එක වෙනස් කළා මිනිස්සු සිය දාස් ගනන් මරලා මිනිස්සුන්ගේ ලෙයින් දෙවියපු දන්ඩඕනේ. බ්‍රහ්ම්ණේ තමයි මේක වෙනස් කරන්න කොයි කාලෙද ඔක්කා කරජ්ජිරුවන්ගේ කාල්ලෙ. ඉලකට සඳහන් කළා මෙන මේ විදිහට මේ කාරණාව වෙනස් කරලා මේ බිලි පූජාවන් පටන් අරගන සම්පූර්ණ තමන්ගේ සැපයව් දෙසා තමන්ගේ සුවයවු දෙෙසා මිත්‍යාදුෘෂ්ටියක් ලෝකේ පුරාම පතුරවල තමන් සැපවිඳපු බවක් මේ බ්‍රාහ්මණයන්ගේ ජීවිතවලින් පේෙනවා. සිතවට මේ රතන සූත්‍ර දේශනාවවිද අපේ භාගිතුන් වහස දේශනා කරලා තියෙන්නේ මේ රජවරු මෛත්‍රී කලා වගේ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කළන්ට කාටද කියන්නේ දෙවියන්ට මේ අසංකය ආයුෂ්ක මිනිස්කු මිනිස්සූ මනුෂ්‍යන්ට මෛත්‍රී කළා වගේ දෙවියන්ටත් කියනවා මේ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරන්න කියලා. ඒ රජවරු මෛත්‍රී කරනකොට මුළු රටම හිතවත් වෙලා ඒ තරම්ම දන්දෙනවා. රටටම හිතවත්. රජුට අහිතවත් කවුරුවත්නෑ. මුළු රටම රජ්ජිරුවන්ට හිතවත්. මෑතකාලෙත් මේ කාලෙත් එහෙම දකිින් නෑ. ර පිරිසක් රජුට අකමැති. නමුත් මේ මහ රජවරුන් එක කාලේ රජ්ජුරුවන්ට අකමිති කිසි කෙනෙක් නෑ. හැමෝම රජුට කැමති.ගේ නිසා ආර්යන් වහන්සේ ලවගේ සියලු සත්වයන්ට මෛත්‍රී කරන එක ඊටත් වඩා හොඳයි කල දේශනා කරනවා. රජජුරුව රටවැසියන්ට කොයි තරන් ලංගතද. රටවැසිූ රජුරුවන්ට කොයි තරන් කැතිද. රජ්ිරුවෝ රටවසියන් උදෙසා කොයි තරං අනුකම්පාවෙන් දන්දුන් අද එස් සියල්ලටම වඩා වටිනවා ආර්යන් වහන්සේලා වගේ සියලුම සත්වයන්ට මෛත්‍රී කරන එක. ඊළගෙන සඳහන් කළා මෙන මේ රතන සූත්‍ර දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ. මෙත්තං කරෝතමානු සයාපජායේ දෙවියන්ට සඳහන් කරනවා මෙ දෙවනි පදේදී. මේ සියලූම මනුෂ්‍යන්ට තන් අමනුෂ්‍යයන්ට මෙ සියලූම් අමනුෂ්‍යයන්ට කාට අමනුශ්‍යයෝ කියල කියන්නේ. මනුෂ්‍ය නොවන සියලු දෙනාම හැඳින්වේ අමනුෂ්‍ය කියෙන නමින්. එතුව දැන් අපට අමනුෂ්‍යයෝ කීපුවාම එක පාරම හිතට එනීමේ යක්ෂයෝ භූතයූ විසාජයවූවාගේ පිරිසා. නැ දෙවියන්ටත් අමනුෂ්‍ය කියල කියන්නේ. මනුස්සලමේ මනුස්සන මේ න ගමනුස්්‍ය. ාගතුන් වහස අමනුෂ්‍යන්ට දේශනා කරනවා මේ එකොලොස් ආනිසංසයක් ලැබෙන මෛත්‍රියයේ මේ මනුස්්‍ය ප්‍රජාව කෙරෙහි මනාව පතුරුවන්ට ඉන් පසුව දෙවියෝ භාගිතු ව භාගිතුන් ව අවවාදී පිළි අරගන මේ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරනවා කෙන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේම සඳහන් කර හම දෙවියෝ ඒ අවවාදිී පිළිගන්නවා පිළි අරගෙන මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරන්න දෙවූ පටන්ගන්නවා. ඒ කොහොමද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවත් තැනක. එය දේශනා කරන කාරණාව විශේෂයෙන් මහා පරනිර්වාණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. කොහොමද මිනිස්සුන්ට මෛත්‍රී කළ යුත්තේ කියන කාරණාව. ඉති ධර්ම දේශනාව සඳහා තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා. රතන සූත්‍රදේශනාවෙන් සිදුරන දහන් නම වෙනි ධර්මදේශනාව මේ විදිහට නිමමා කරලා.